ගුඩ් ඊවනිං ළමයි අපි තව විනාඩි දෙක තුනක් බලලා හැමෝම ජොයින් වුණාම පන්තිය පටන් ගමු. අනේට ප්‍රශ්න තියෙනවනේ chat එකට දාන්න පුළුවන්. ඔකේ හරි අපි පන්තිය පටන් ගමු ළමයි I think good evening all of you පන්තිය පටන් ගන්න කලින් මට කියන්න අද පළවෙනි වතාවට ජොයින් වෙනා ඉන්නවද ප්‍රෙස් හෑන්ඩ් කරන්න බලන්න ආ යස් තුන් දෙනෙක් විතර ඉන්නවා හරි ඔන්න මම අද අලුතින් ජොයින් වෙන අයට කියන්නම් अच्छुपते අනිත් මම කරන ව්‍යාකරණ කොටස් ටියුට්ස් වගේ දේවල් දියන්න තව පැත්තක ඔය විදිහට පොත කෑලි දෙකකට වෙන් කරගන්න ඕනේ තේරුණාද හරි ක්ලාස් එක පටන් ගන්න කලින් අලුත් ඇත් ඉන්න හින්දා මම දිනුසාර ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩ්ඩක් කියලා පටන් ගන්නම් හැමෝටම ස්ක්‍රීන් එක පේනවනේ මේ තියෙන්නේ දිනුසාර ප්‍රෝග්‍රෑම් එක ගැන දිනුසාර කියන්නේ ළමයි අපි ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන විෂය දැනුම ඔගොල්ලෝ විෂන් වලට දක්වන කුසලතා වගේ දේවල් මනින්න ඔගොල්ලන්ගේ ප්‍රවීණතා මනින්න හදපු වැඩසටහන මේකෙදි අපි විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ඔයාලා විෂන් වලට දක්වන දක්ෂතා කුසලතා මැනලා හැම වසරෙන්ම විශිෂ්ටතම ශිෂ්‍යයන් තෝරලා යාලට ත්‍යාග සහ සහතික පක්ෂ දීම වැඩසටහන තමයි මේ දිනසාර වැඩසටහන කියලා කියන්නේ. එතකොට මේකට සහභාගී වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසයේට අදාළ ශිෂ්‍ය අංක ලබාගෙන ආයතනයේ ලියාපදිංචි වෙන හැමෝම.
කියන්නේ ශිෂ්‍යයන්ට දෙන්න ඔයගොල්ලෝ ක්ලාස් ෆීස් ගෙවද්දී ඔයාලව ඔක්තෝබර් මාසෙට අදාළව ලියාපදිංචි කරගෙන ඔයාලට ශිෂ්‍යයන්ගේ නම් තියන අයත් නම් වෙනස් වෙන එකක් නැහැ මම දන්නේ නැහැ වෙනස් වෙයිද කියලා ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙට අදාළව ආයතනයේ ලියාපදිංචි වෙන ඒ කියන්නේ ඔයාලා ෆී එක ලෙවුවට පස්සේ ඔයාලව ආයතනයේ ලියාපදිංචි කර ගන්නවා ඒ ලියාපදිංචි වෙන හැමෝටම ඔක්තෝබර් මාසයේ මේ තියෙන දින්සරට් එකකට සහභාගී වෙන්න පුළුවන් මම කියන්නේ ඔක්තෝබර් මාසයේ කියලා ඔක්තෝබර් මාසයේ සහභාගී වෙන හැමෝටම සම්බන්ධ වෙන හැමෝටම දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දිනසාර වගේ වැඩසටහන අපි ඉස්සරහටත් තියෙනවා. මම හිතන්නේ මාසයකට වතාව මාස දෙකකට වගේ වතාවක් අපි ඉස්සරහට දැන් මේක විතරක් නෙමෙයි තව මේ වගේ වැඩසටහන් සංවිධානය කරමු. ඒ වගේම තමයි ළමයි දහම් පාසල. ඔයගොල්ලෝ දන්නවනේ I learning college ආයතනයෙන් දහම් පාසලක් කරගෙන යනවා සම්පූර්ණයෙන්ම නොමිල. ඒකෙදි ළමයි ඒක මෙච්චර කාලෙ තිබ්බේ 6 වසර නම් උඩට. දැන් ඒක එක වසරෙන් නම් පහ වසර වෙනකන් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයගලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි I-learning college එකේ classes පන්ති මෙච්චර කල් තිබ්බේ 6 7 8 9 10 11 කියන විතරයි. හැබැයි දැන් අපි පටන් ගන්න තියෙනවා 3 4 5 ශිෂ්‍යත් පන්ති. ඉතින් ඒකටත් සහභාගී වෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන් ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා. ඒ වගේම තමයි ළමයි ඔයාලට ත්‍යාගින් නගන තව තවස්තාවක් තියෙනවා ඔයාලට පුළුවන් I learning college ආයතනයේ ඔයාලගේ යාළුවෝගේ අයින්නට සම්බන්ධ කරන්න. එහෙම ඔයාලා සම්බන්ධ කරොත් ඔයාලගේ යාළුවන්ව එතකොට එහෙම සම්බන්ධ කරන දරුවාව තෝරගෙන වැඩිපුරම ළම සම්බන්ධ කරන දරුවන් තෝරගෙන ත්‍යාග ප්‍රදානය කිරීම වැඩසටහනකුත් සංවිධානය කරලා තියෙනවා. මේ හැම දෙයකටම ලැබෙන ත්‍යාග ගැන ඉදිරියේදී අතනින් දැනුම් දෙයි. group එකේ විස්තර දාය දෙනසාර ප්‍රෝග්‍රෑම් එක ගැන ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ආයතනයේ දුරකථන අංකය දාන්නම් මෙතන ඒකට කෝල් කරලා දැනගන්න 0744 168 3008 හරි නැචරයි කියන්න තියෙන්නේ 12වසරට ක්ලාස් ටික කරනවාද කියලා හල් තියෙනවා මේ ආයතනයේ නම් පුතේ 12වසරට පන්ති නැහැ ආයතනයේ නැහැ ඔය මොනවද අහන්නේ ඔක්කොම සබ්ජෙක්ට්ද මොනවාද සබ්ජෙක්ට් එක 12වසරට ආයතනේ නම් පන්ති නැහැ ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ ආයතනේ නම් එක දාන්න ට මැසේජ් එකක් දාන්න මේ ආයතනය මේ මගේ නම් එක ඔයාලට මොනවා හරි මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ නම් එකට මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp මැසේජ් එකක් මැසේජ් දෙනවා 0974 හරි ඕකේ දැන් අපි යමු lesson එකට මම group කට දෙකක් දැම්මා. කව බලන්න කරපු අය. Yes ළමයි මම නෙමෙයි අනිත් විෂයන් කරන්නේ. විෂයන් හතක් තියෙනවා. ක්ලාස් එකේ ෆීස් ෆී එක ගැන දැනට ඇයි කියන්නේ ළමයි ඔයාලට විෂයන් හතක්ම හම්බ වෙනවා රුපියල් 1000ක් වගේ මුදලකට. රුපියල් 1000 එක විෂයකට රුපියල් 1000ක් නෙමෙයි ළමයි. රුපියල් 1000ට විෂයන් හතම හම්බ වෙනවා. මොනනම් එකද මේකද පේන්නත් මේක පේනවද මෙතන තියෙන්නේ බිංදුව මේ මගේ නම් එක බිංදුව 7 8 323 89 74 මේක මගේ නම් එක මේ ආයතනයේ නම් එක බිංදුවයි 7 4 168 308 මගෙන් දැනගන්න මොනවා හරි තියෙනවා නම් මේකට දාන ආයතනය මොනවා හරි වෙන විශ්යන් කියන්නේ ආයතනය මොනවා හරි දැනගන්න තියෙනවා නම් මේකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන් දිනසාර වැඩසටහන ගැන එහෙම හරි මොනවාද සබ්ජෙක්ට් හතක් තියෙනවා මොනවාද අපිට තියෙන සබ්ජෙක්ට් හත ඔයගොල්ලන්ට 10ට හම්බ වෙන සිංහල දෙමළ තව මොනවද තියෙන්නේ සිංහල දෙමළ ආගම විද්‍යාව ගණිතය ඉංග්‍රීසි ඉතිහාසය විෂයන් හතක් හම්බ වෙනවා ඒ විෂයන් හතටම ඔයාලට එන්නේ රුපියල් 1000ක වගේ මුදලක් එතකොට එක විෂයකට හරිම පොඩි ගණක් වැටෙන්නේ හැබැයි ඔයාලට 1000 ගෙවල පැකේජ් එකම ගන්න ඕනේ එතකොට ඔයාලට එකම ගන්න පුළුවන් මේ මම මොකද ලිව්වේ නෑ ළමයි මම අය ලියන්නම් මේ ටික නිකන් ඔය සිලාවට පේනවනේ හරි දැන් අපි යමු ලෙසන් එකට
මම ටියුට් එකක් දැම ගෲප් එකට දැක්කව අපි කරන්න යන්නේ ටියුට් එක ඔන්න හැමෝම ටියුට් එක ඕපන් කරගන්න මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා හරි හැමෝටම පේනවද ඔන්න පළවෙනි එක තියෙන්නේ ඔන්න දැන් අදල්ටෙන් ජොයින් වෙච්ච අයත් ඉන්න හින්දා මම පුංචි රිවිෂන් එකක් කරගෙනම ඉස්සරහට යනවා හරි පුතේ මතකද අපි ඉගෙන ගත්ත වර්ඩ් ක්ලාසස් ගැන ඒ කියන්නේ මොකක්ද වර්ඩ් ක්ලාසස් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන අපිට පුළුවන් කොටස් වලට බෙදන්න අපේ පහසුව උදෙසා අපි ඒ කොටස් බෙදනවා හතරකට වචන කොටස් හතරකට බෙදනවා අපේ පහසුවට අපි ඒ කොටස් වලට කියනවා ළමයි word classes කියලා තේරුණාද නැද්ද හරි word classes මෙහෙම word classes තියෙනවා පුතේ අපිට හතරක් මංගලට වර්ඩ් ක්ලාසස් කරා නේද වර්ඩ් ක්ලාසස් තියෙනවා හතරක් හරි වර්ඩ් මං කලින් වලට වර්ඩ් ක්ලාසස් කරාද ළමයි ග්‍රේඩ් 8 ඉන්න ටීචර් වර්ඩ් ක්ලාසස් බිෆෝ ඔබල නෝ ඔකේ වර්ඩ් ක්ලාසස් හතරක් තියෙනවා හරිද ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන අපි අපේ ලේසියට කාණ්ඩ හතරකට බෙදලා තියෙනවා හරිද ඒවට අපි කියනවා වර්ඩ් ක්ලාසස් කියලා වර්ඩ් ක්ලාසස් තියෙනවා හතරක් මට මුලින්ම දවසනේ සිංහල පන්දියන් ළමයි ආ සිංහල පන්දියන් ගොඩක් අය ඉන්නවනේ පේපර් එක ගන්න බැරි වුණාට ඉට්ස් ඕකේ අපි ෂෙයා කරනවා ඉතලා මේ දැන් උගන්නේ ගහ ගන්නකෝ යස් සිංහල පන්දියන් මං හිතන්නේ ගොඩක් අය සිංහල පන්තියේ උගන්වන තියෙන අදෙක් එක පද වර්ග සිංහල භාෂාවේ එක එක පද වර්ග තියෙනවනේ ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවේත් එක එක පද වර්ග තියෙනවා අන්න අපි අපේ ලේසියට ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඔක්කොම වචන පද වර්ග හතරකට වෙන් කර ගන්නවා එකක් ඔන්න සිංහල භාෂාවේ තියෙන එකක් මට කියන්න සිංහල භාෂාවේ ප්‍රධාන පද වර්ගයක් තමයි නාම පද. නාම පද. නාම පද වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා ළමයි nouns කියලා. N O U N S nouns. Nouns කියන්නේ මොනවද? නාම පද. නාම පද කිව්වහම මොනවද ලියන්නේ? නාම පද කිව්වහම අපි මොනවද ලියන්නේ පුද්ගල නාම ස්ථාන නාම ද්‍රව්‍ය නාම ඒ වගේ ඕනම දෙයක් අපිට නාම පදයට තේ අයිති වෙන ඕනම දෙයක් මේ නවුන්ස් වලට ලියන්න පුළුවන් උදාහරණ ලිව්වොත් book පොත pen ඒ වගේ ද්‍රව්‍ය නාම මොනවා හරි තව ස්ථාන නාම කිව්වොත් ස්ථාන නාම මොනවද තියෙන්නේ ආ සත්ව නාම පවා ලියන්න පුළුවන් cat dog like that cat dog tamanada pudgala nama nimale e wage me thawa doctor tamanada sthana nama ki utsana sigiriya sri lanka gampaha e wage onama deyak nam padayata te aithi wena onama nama pada wargaya apita diyanna pulu nama nouns kiyala තේරුණාද නවුන්ස් කියන්නේ නාම පද තේරුණාද නැද්ද අපි අහම අන්මියුට් කරලා තේරුණාද නැද්ද තේරුණා ටීචර් තේරුණා ටීචර් හරි Nouns. ඔන්න දැන් අපි එක පද වර්ගයක් ඉගෙන ගත්තා.
again එක word class එකක් ඉගෙන ගත්තා nouns නාම පද කියවහම තව ඒත් එක්කම 100 න් තව පද වර්ගයක් තියෙනවා මොකක්ද මේ පද වර්ගයේ මේ grammar තම ලියන්න එපා ළමයි කියන එක හංග ඉන්න නාම පද කියවහම හිතට එන්නේ තව ක්‍රියාපදයක් තමයි තව පදයක් තමයි ක්‍රියාපද ක්‍රියාපද වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා ළමයි verbs කියලා verbs v e r b s verbs ක්‍රියාපද ක්‍රියාපද කියන්නේ අපි කරන ඕනම ක්‍රියාවක් අපිට ලියන්න පුළුවන් ක්‍රියාපද යටතේ උදාහරණ දුවනවට මොකක්ද කියන්නේ run නටනවට කියනවා අපි dance සින්දු කියනවට sing මේවා විතරන්නේ මේ ළමයි ඔයාලා කරන ඕනම ක්‍රියාවක් මේ verbs අතට ලියන්න පුළුවන් cry අඬනවා මේ වගේ ඔන්න දැන් අපි word classes දෙකක් ඉගෙන ගත්තා එකක් nouns එකක් verbs ඔන්න හරි මට කියන්න බෑ මේ ටික තේරුණාද කියලා අපි එකින් එක තේරුණාද කියලා අහගෙන යා තේරුණාද නැද්ද नाम पद ක්‍රියාපද ඉගෙන ගත්තා ඔන්න තව එකක් තියෙනවා මොකක්ද නාම පද ක්‍රියාපද නාම විශේෂණ පද නාම විශේෂණ පද නාම විශේෂණ පද වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා adjectives කියලා adjectives adjectives ඔන්න දැන් මේ ටික තේරුනේ නැති අයින් මම ගිය සතියේත් මම හිතර මේක කරා ටිකක් මේ ගිය සතියේ හිටපු නැති අය ඉන්නවනම් මම හරි මේ තේරුනේ නැති අය ඉන්නවනම් හොඳට අහගෙන ඉන්න හරි නාම විශේෂණ පද වලට අපි කියනවා adjectives නාම විශේෂණයක් කියන්නේ මොකක්ද ළමයි නාම විශේෂණයක් කියන්නේ නාම පදයක් තව ටිකක් විස්තර කරලා කියන්න පුළුවන් පදවලට ඒ මොනවද ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් බලන්න මේ book කියන නාම පදේ book කියන නාම පදේ පොත ඒක අපිට තව ටිකක් වැඩිදුර විස්තර කරන්න පුළුවන් කොහොමද අපි කියන්න බං ලොකු පොත පොඩි පොත small book large small book large book big book अरे ए वगे अपि बिग बुक ना अपि बिग बलन अन्न बिग කියන පදේ මේ book කියන නාම පදේ විස්තර කරලා තියෙනවා එතකොට අන්න ඒ වගේ ඒවට අපි කියනවා මොනවද කියන්නේ adjectives කියලා නාම විශේෂණ පද තව උදාහරණ ගත්තොත් අපිට cat cat කියන එක අපිට කියන්න පුළුවන් lovely cat cute cat ඒ වගේ. ඉතින් අපි cute lovely අනේ ඒ වගේ දේවල් අපි කියනවා adjectives කියලා. නාම පදයක් තව ටිකක් විස්තර කරන්න පුළුවන් පද. දැන් අපි ගත්ත නිමාලි කියලා. අපි දැන් මිනිස්සුන් හඳුන්වනෝනේ. නපුරු නිමාලි. අහිංසක නිමාලි. හොඳ නිමාලි. එහෙම කියනෝනේ අපි කියනවා good නිමාලි, bad නිමාලි, rude නිමාලි, innocent නිමාලි. ඒ වගේ අපිට කාව හරි හරි මොකක් හරි දෙයක් හරි විස්තර කරන්න පුළුවන් පදයකට අපි කියනවා ළමයි නාම විශේෂණ පද කියලා. හරි. අපි අහමු මේක තේරුණාද කියලා. Okay, did you understand this one kids? Yes. තේරුණාද? තේරුණා මැඩම්. තේරුණා මැඩම්. හොඳට තේරුණා ටීචර්. Understood. හරි ඔන්න දැන් අපි word classes තුනක් ඉගෙන ගත්තා nouns verbs adjectives නාම පද ක්‍රියාපද නාම විශේෂණ පද
ඔන්න next one තමයි ළමයි ක්‍රියා විශේෂණ පද අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා adverbs adverbs what is this adverb what are these adverbs adverb එකක් කියන්නේ මොකක්ද adverb එකක් කියන්නේ ක්‍රියාපදය විස්තර කරන්න පුළුවන් පද උදාහරණයක් ගත්තොත් run අපි කියනවා දුවනවා අපිට දුවනවා කියන්නේ කොහොමද විස්තර කරන්න පුළුවන් අපිට කියනවා ඉන්න පුළුවන් හිමීට දුවනවා කොහොමද අපි කියන්නේ run slowly slow නෙමෙයි slowly slowly තව අපි අඬනවා cry අපිට කියන්න පුළුවන් හයියෙන් අඬනවා cry loudly මෙන්න මේ වගේ පද අපි කියනවා adverbs කියලා තේරුණාද නැද්ද මම දැන් මේ රිවිෂන් එකක් යන්නේ ලැබ අපේ පේපර් එක කරන්න කලින් තේරුණාද නැද්ද තේරුණා මැඩම් තේරුණා මැඩම් හරි දැන් මේ නොලෙජ් එකත් එක්ක අපිට පුළුවන් නේද පේපර් එකට යන්න Shall we do the paper now? Okay. ඔන්න මම දැන් screen එක share කරනවා පළවෙනි ප්‍රශ්නේ බලන්න. Complete the following table using the given words. මේ දීලා තියෙන වචන ගැළපෙන විදිහට ළමයි මේ එක 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 nouns එකන noun එක යටතේ verb එකක් නම් verb එක යටතේ adjective එකක් නම් adjective එක යටතේ adverb එකක් නම් adverb එකක් යටතේ යන විදිහට ලියලා මේ දීලා තියෙන වගුව සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. පුළුවන්ද කරන්න? හරි. ඉක්මනට කරන්න I will give you 5 minutes. ඉක්මනට කරන්න හැමෝම. ළමයි මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන පේපර් එක කරන්න නැති වුණාට කමක් නැහැ ඔයාලා ගාව පේපර් එක මන්නේ කරන්න බලන්න කරලා ඉවර වුණාය රෙස්සන් කරන්න ග්‍රැමර් පැත්තේ මේ ඩියුටිස් දුනහම කරන්නේ ග්‍රැමර් පැත්ත ළමයි ඉක්මන කරා. ඒ වචන වල සමහර ඒවා තේරුම් ගන්න නැතුනොත් it's okay කරන්නකෝ අපි ඊට පස්සේ කතා කරමු.
කෝ බලන්න කරලා ඉවරයි රෙස් හෑන්ඩ් කරන්න 10යිද තාම ඉවර Shall we discuss kids? ओके अभी डिस्कस करेक्टिव It was the name Anura. Now, Anura gave us a food today. Again, Nama. If you go to Abidjan, Nama, Padhi, Adamai, it's the Anura. Japan. Noun. Stand in Ami. Japan, Uten, in Aum, Saturday. It was slowly. Adjective. Boy, you. Adjective. And
like that. Handsome is an adjective. Is an adjective. Ready for the dictionary? Shabdakosh. Noun. Is that a verb? Dictionary. Noun. Shabdakosh. Can you create a word? Noun. Noun. Dictionary. Dictionary verb noun. Nama padaya. Doctor. Noun. 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 Good. Doctor is a noun. Ida passe put. Verb. Verb. Noun. Put kiyane damanama. Ekiyane. Api mokakhar deyak athulda. Ekiyane api kiyanne dan. We put trash into the dustbin. Understood? Put kapanavada kiyanne cut. Kapanavada kiyanne cut. Therunada? Curl. Curl kiyanne karali. Api kiyanne curl hair. Adjective. Adjective. Very good. Curl is an adjective. මට කියන්න මේ ටේබල් එක. දැන් අපි ඔක්කොම වශයෙන් ටික කරා. තේරුණාද නැද්ද? තේරුණාද? තේරුණාකටද? පුට්ටෙන්නේ. පුට්ටෙන්නේ පුතේ verb එකක්. දමනවා. පුට් verb එක. තේරුණා. තේරුණාද නැද්ද? තේරුණා මඩ. ජීන් ප්‍රෝගෙන කිව්වොත් වැරදි ගෑ මෙඩික ලියා ගන්න මම විනාඩියක් දෙන්නම් කොබන් ඔක්කොම හරිය රෙස්ටන් කරන්න බලයි ඒක ඉම්ප්‍රූව් කියන එකේ තේරුම මොකද්ද කොතනද ඉම්ප්‍රූව් ඉම්ප්‍රූව් කියන්නේ වැඩි දියුණු කරනවා හරිද හරිදී ඔව් බලමු 17 දෙනෙක් all correct very good මෙතන ඔක්කොම words කියලා තියෙනවද 16ක් නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 18ක් තියෙනවා බලන්න 15ට වඩා වැඩි අය අත උස්සන්න ඔක්කොමලා deep කියන්නේ ගැඹුරු 10 2 1 2 3 4 5 6 7 8 9 इंग्रीसी भाषा कैपिटल පළවෙනියකින් ගත්තේ අනිවාර්යයෙන්ම වාක්‍යක පළවෙනි අකුර කැපිටල් විය යුතුයි මතකද yes please ඊට පස්සේ තව ඉගෙන ගත්තා ඔන්න එකක් first letter of a sentence වාක්‍යක අනි හැම වාක්‍යකම පළවෙනි අකුර first letter of a sentence ඔන්න එකක් දැන් මතක නැති අයට short note එක වගේ දාගන්න පුළුවන් දෙවනි එක අපි ඉගෙන ගත්තා ආයි කියන පදේ. දෙක පැහැදිලි නෑ මඩම්. මිස් පැහැදිලි නෑ වෝ. Wait wait I will fix it. දැන් හරිනේ තමයි. මිස් පොඩ්ඩක් පැහැදිලි මදි. ඕ මඩම්. ඕ මඩම්. හරි. ඔන්න first letter of a sentence capital. වාක්‍යයක පළවෙනි අකුර capital විය යුතුයි කියලා ඉගෙන ගත්තා. තව දෙයක් අපි ඉගෙන ගත්තා ආයි කියන පදේ. मामा किने तेरु माइन न्याय किने पादे एक का वाक्य के मूल्य तीबा तागत तीबा मैदा तीबा कोहे तीबा ताई किने पादे कैपिटल वी आयुतुई
බෝඩ් එක ක්ලියර් නැහැ නේ දැන් හරි නේද ඔව් නෑ මැඩම් ඒත් පැහැදිලි නෑ ටීචර් පේන්නේ නෑ නේ මැඩම් පැහැදිලි වන පේන්නේ මිස් කේ ලයිට් එක එළියවිලා මැඩම් බෝඩ් එක ඩි ඩි වෙන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න ඔව් මේකම මොකද මේ කරන්නේ දැන් හරි නේද නෑ මැඩම් නැහැ ටීචර් නෑ මැඩම් නෑ මැඩම් මොනටද ලියන්නේ වලේ දැන් හරිනේ දැන් ළමයිට මේ මම හරියට ලියලා නැහැ මැඩම් ටීචර් පේන්නේ මැඩම් හරියට පේන්නේ මැඩම් ප්‍රොනවුන් ആയി අපි ඉගෙන ගත්තා ඒක කැපිටල් විය යුතුයි ටීචර් වැල්දේ බර නෝඩ් එකම මිචවුල ප්‍රොනවුන් ആയി අපි ඉගෙන ගත්තා ඒක කැපිටල් විය යුතුයි කියලා හරි ඒ කියන්නේ අයි කියන පදේ වාක්‍යයක මුල ආවත් මැද ආවත් කොහේ ආවත් ඒක කැපිටල් විය යුතුයි ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දවසක් හරි මාසයක් හරි ගැන කියනවා නම් ඒ හැම එකෙම මුල අකුර කැපිටල් විය යුතුයි 3 day of a week සතිය දවසක් සතිය දවසක් කියන්නේ සතිය ඕනම දවසක් day of the week එහෙම නැත්නම් month of the year අවුරුදු තියෙන මොකක් හරි මාසයක් ගැන කිව්වොත් අපි මේ ටික නේ පැහැදිලි නැති මම ඒ ටික හදන්නම් month of the year තව මොනවද අපි ඉගෙන ගත්තේ කොහේ ස්ථාන නාමයක් හරි පුද්ගල නාමයක් හරි මනුස්සයෙක්ගේ නමක් හරි කොහේ හරි තැනක නමක් හරි කියනවා නම් ඒවේ මුල අකුරත් කැපිටල් විය යුතුයි කියලා ඉගෙන ගත්තා මතකද name of a person or a place තව අපි ඉගෙන ගත්තා මොනවාද අයිනම zoom කරන්න එතකොට වලට හරියයි ළම දැන් හරි නේද මයිර තාරික කල් ફોકસ කරන්න ඒ වගේම අපි ටයිටල්ස් ලයික් අර කෙටි යෙන් අපි ડોක්ටර් කියන DR. කියලා ලියනවා මිසිස් කියන්නේ MRS කියලා ලියනවා මිස්ටර් කියන්නේ MR. ලියනවා ඒ වගේ වේදි ටයිටල් එකේ D පටන් ගන්න අකුර කැපිටල් විය යුතුයි කියලා ඉගෙන ගත්තා හරි මේ පහ තමයි අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ නේද capitalization නැන්ද පේනෝනේ ළමයි සමරි එකක් විතර මේ ටික ලියාග සමරි එකක් විතර ලියාග
ළමයි තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් chat එකේ දාන්න grammar site එකේ ලියා ගන්න ඕනේ මොනවද ප්‍රශ්න තියෙන්නේ මේක ලියා ගන්න summary එකක් සාරාංශයක් විදිහට පළවෙනි එක පේන්නද මේකද මයික් එකේ තියෙන first letter of a sentence First letter of a sentence. Leave it at. කොළිය යගෙන ඉවරයි අත උස්සන් බල සාරාංශය ලියාගෙන ඉවරයි හරි දැන් මම ඔයාලට පුංචි ක්‍රියාකාරකමක් දෙන්නයි යන්නේ එතෙන් තියෙන සෙන්ටෙන්ස් කියලා S E N T E N C E कर सिंपल ගැලපෙන තැන් වලට කැපිටල් අකුරු දාලා ගැලපෙන විදිහට හේදී ආපහු හරියට ලියන්න ඕනේ. තේරුණාද කරන් තියන්නේ? හරි කරන්න බලන්න. प्रश्न तीन चट के दान पड़वा Lama, I rewrite the following paragraph using capital letters in suitable letter places. Galapena tangled me chede mangoda kakuru dila tiene simple lakuru ali. Galapena tangled capital lakuru yodala apahu me chede ati tiene his tane diana tiene. Elianba Lama and itiko gulu de hammer vachanikam a single teru mahala. Karana bear the meva gave a exam again eva. The exam make the teacher make a single and kira then. एक ही तो ओगल लो प्रश्न याद दूँगा हम क्यों वाला तेरुंगा ना ट्राई कराना होने करन बाला
ස්ථානවල කියන්නේ පුතේ ගැළපෙන ස්ථානවල මේ පැරග්‍රාෆ් එකේ සුදුසු ස්ථානවල කියන් තැන් කියන එක නෙමෙයි සුදුසු තැන්වලදී මේ පැරග්‍රාෆ් එකේ අපිට ඡේදයක් දීලා තියෙනවා ඒකේ සුදුසු තැන්වලට කැපිටල් අකුරු යොදලා මේ ඡේදය අපහු ලියන්න තියෙනවා मुलाकुरुसी ये इवर वे रेस्टन करा दुस्त रेस्टन करा इन फोर्टीन कर इवर तब मम्मी नाड़ी देखा फिर देना हर अभी मैं डिस्कस कर रहा हूँ अहने के ना तमें उत्तरे देनो को बनलीवरा टीका खरी कर लिवरा हलवी वाक्य 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 डिस्कस कर पलवनी वाक्य तमें माय फेवरेट स्पोर्ट्समैन इज कुमार संगक्कार हरे ये वाक्य मटिकाने यमुना मुदनायक एके कोई कोई तंगल्टे कैपिटल अकुरु देनो Just मिनट के पलांगी बै मुखद मैं टाइम में करते ना यमुना जस मन वगे थैंग सॉरी माय फेवरेट स्पोर्ट्समैन इज कुमार के कैपिटल संगक्कार एस कैपिटल एंड माय एम कैपिटल ओके वेरी गुड माय क्या नेकेन तमा वाक्य पटांग आरंभ दिए ने अभी दाना वाक्य पटांग का ना पूरा ऑलवेज कैपिटल माय इड पास ये थोड़ी काफी महिमा मिली आगे ने माय फेवरेट स्पोर्ट्समैन इस कुमार क्या दी नामा कैपिटल सो के शुड बी कैपिटल कुमार अगेन संगकार क्या दी तबाद नामे क्या ला සංගකාර කියන්නේ S capital. තේරුණාද නැද්ද? මේ බෝඩ් එක ක්ලියර් නැතුණාට කමක් නැහැ ළමයි මම මේ අර නිකන් ලියන්නේ මම මේ ඔයාලට මේකේ highlight කරන්නම් ආ. මම කපඩින් highlight කරන්නේ capital වෙන්න ඕනේ අකුරු. හරි. මට කියන්න තේරුණාද නැද්ද?
Yes, teacher. कैपिटल ළමයි ඒ වාක්‍ය පටන් ගන්න තියෙන්නේ he කියන වචනේ. එතකොට h අකුර capital. He is a great cricketer. ඒක විතරයි එතන capital අකුරු යොදා ගන්න පුළුවන් තැනකට තියෙන්නේ. තේරුණාද නැද්ද? තේරුණා මැඩම්. දෙවන. ඔකේ. තුන්වෙනි එක මම අහනවා. k තේරුණා නැක්ස් කාටද? No, no one. हर इलंग का k पासिंग दो बिंदु आठ से तीस आठ. इलंग का वाक्य. He was the former captain of the Sri Lankan national cricket team. पर क्या? कैप्टन लग रहे थे. He किया ने के अच्छा कुराई. He किया ने के अच्छा कुरा कैप्टन. Okay. Former cap किया ने के अच्छा कुराई. श्रीलंकन के ने कैसा कुराई नचना के ने टीचर है टीचर एक लमाई वाक्य पढ़ा गाते ही कैपिटल वेरी गुड बट व्हाट्स द फॉर्म के ने कही लमाई कैपिटल कराने फॉर्म के ने के अवश्य ने फॉर्म कैप्टन हम बोल याने पुलवा कैप्टन of the Sri Lanka kiyala denna habai sthanaya etakota s capital Sri Lanka l capital Sri Lankan cricket team national cricket team therunada nadda manda highlight karanna theruna madam highlight karata angle tama capital akuru capital wenno theruna madam theruna tikka तेरुना हाँ रीचे ये मम्मे हाइलाइट करने थे मैं बैठ दिया एक मिनट लिया करना तेरुना हाँ रीचे हर इलाके कहाँ मोपी इसोरी का बिंदु आय अटसी आसु नवे यस ඊළඟ එක සංගකාරී is one of the best batsman in international cricket. මට කියන්නේ ඒක කැපිටල් වෙන්න ඕන තැන්. කප් එකේ S අකුරයි. That's all right. එච්චරයි නේද? සංගකාරී කිව්වම වාක්‍ය පටන් ගන්න අකුර ඒ වගේම එක පුද්ගලයෙක්ගේ නම. එතකොට S අකුර කැපිටල්. සංගකාර ඉතුරු ටිකේ ඒකේ නමක ගමක් වාතර වයි එකක්වත් මොකුත් නෑ නේ කැපිටල් කරන්න තරම් දෙයක්. එතකොට මේකේ සංගකාරකයේ S අකුර තමයි කැපිටල් වෙන්න ඕනේ. තේරුණාද නැද්ද? තේරුණා නේද? තේරුණා ටීචර්. හරි. ඊළඟ වාක්‍යය මොකද? He has scored more than 11000 runs in both test and one day international cricket so far. අපි ඒක හමු මහීෂා हाईलाइट करना That's all. Very good. Eke he H capital ka naha e wakya padan ganna palaweni akura. Vena capital ka tharan deyak naha. Eke namak gam buddhala eke namak pa rataka namak pa ai ekak pa dawasak pa maasayak pa ehema kut naha. Hinda haraka vitharai. It was the next one. He has also won many international awards like cricket of the year, test cricket of the year and one Jay international cricket of the year. Eka api hamu इंदु वर
බිඳුව 818 ඉඳුවර් ඉඳුවර් හී කියන දන ඒ very good අයියේ වාක්‍ය පටන් ගන්න පළවෙනි අකුර okay that's all right ඊට පස්සේ he is an all rounder ඒක මට කියන්න උත්තරේ Tamara Bacon බිඳුව 839 He කියන එකේ H අකුර capital. Yes. That's all right. Oh, වෙනේ වන්නේ. වාක්‍ය පටන් ගන්න හින්දා පළවෙනි අකුර capital. ඔන්න ඊළඟ එක during his school days he excelled both in sports and studies. එක අපි අහමු. සේනාදි සෙහන් sorry සේනාදි සෙහන්ය බිඳුව 839 829 during d capital very good වාක්‍ය පටන් ගන්න පළවෙනි අකුරේ ඉඳ during එකේ d capital then that's all right no අතන මෙන්න මේ හී එක මම බලන්න ළම මේ රෝස පාටි highlight කරන එක මට කියන්න එක capital view එක තමයි this is capital ළමයි රෝස පාටි highlight කරලා තියෙන එක නැහැ ඒක අලුත් වාක්‍යයක් නෙමෙයි බලන්න කමා එකෙන් පස්සේ පටන් ගන්න තියෙන අලුත් වාක්‍ය නම් full stop එකෙන් පස්සේ තමයි පටන් ගන්න ඕනේ මේක නිකන් කමා එකකින් පස්සේ පටන් ගත්තාම he capital වෙන්නේ නැහැ තේරුණාද තේරුණා මඩම් තේරුණා ස්කූල් කියන එකත් capital මඩම් එහෙනම් તો කියන්නේ ස්කූල් capital වෙන්න ඕනේ නැ බේ ස්කූල් capital වෙන්නේ හැබැයි ප්ලේස් එකක නමක් නම් ඉස්කෝලේ නම තිබ්බනම් පුතේ එතකොට කැපිටල්. හැබැයි ස්කූල් කියද්දී නිකන් පොදුවේ කියද්දී එහෙම කැපිටල් වෙන්නේ නැහැ. තේරුණාද? ඔව්ටි. ඔව්ටි. තේරුණා ටීචර්. Any problem? He is a good orator too. හරි ප්‍රශ්නයක්ද? නෑ ටීචර්. මේක හමු. He is a good director too. Kiyana kiyamonada? No, right? Yeah, I guess he very good. He ekke H capital. Mokada wakya patan ganna palaweni akura. Very good. That's all right. Ida passe antim ekka Kumar Sangakkara is a legend in Sri Lankan cricket. අපි ඒක අහමු. තරින්දු දෙමු. K. කුමාර් සංගක්කාර කියන එකේ K capital, S capital. Yes. Sri Lankan කියන එකේ S capital, L capital. Very good. ඒක නම් capital අකුර ගොඩක් තියෙනවා නේද? S capital, L capital. S capital and L capital. Kumar Sangakkara kiyadi nama. Etakota name mulla akuru deka capital. E wagema Sri Lankan kiyadi name of a place. Etakota S capital L capital. Hari. Mata kiyanna lamai meka therunada nadda? Theruna teacher. Theruna teacher. Baba lokama hari aya. Theruna teacher. E hondara theruna teacher. Hari. Baba lokama hari aya. Let's enter number. Very good. Good. Okay. No. Hare. Okay. Lamai. Madi kyan mangal regular verbs and irregular verbs kyan nu madar? Negative. All right. Okay. Da apya onna alut paadam kare anna hai hada ne. Regular verbs and irregular verbs. දැන් ළමයි අපි word classes ඉගෙන ගත්තනේ.
ඒක අපි ක්‍රියාපද වලට මොකක්ද කියවනම verbs කියලා verbs මේ ක්‍රියාපද අපේ පහස වලට අපි කොටස් දෙකකට බෙදනවා ළමයි regular verbs and irregular verbs කියලා regular verbs and irregular verbs regular verbs and irregular verbs කියලා අපේ පහසුවට අපි බෙදන්න. හරි. උදාහරණයක් එක කියන ළමයි අපි සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් ගැන කතා කරද්දී ඒ ක්‍රියාපදයේ forms තුනක් කතා කරනවා. හරිද? ඉංග්‍රීසි භාෂාවෙන්. අපි ඒවට කියනවා ක්‍රියාපදයේ present tense එක. Present tense, past tense and अभी कथा करना past participle किया ला forms तूना क्या ना past participle किया ला forms तूना क्या ना तेरुना द then regular verbs किया ने कलाम माय अभी तो ओने में ने regular verbs किया ने में ने में මෙන්න මේ මේවට බෙදෙන විදිහ අනුම වාක්‍ය මේ වචන එකකින් හදාගත්ත එක තමයි අපි regular verbs irregular verbs කියලා කියන්නේ අපි බලමු ළමයි අපි දැන් ගත්ත උදාහරණයක් verb එක අපිට කියන්නේ eat කනවා eat කියන්නේ කනවා කියන්නේ වර්තමාන කාලය මට කියන්න ළමයි කෑවා කියන්නේ කොහොමද අපි හරි What is the verb? Kawa. A. මේ past participle එක කොහොමද දන්නේ නැති අය ලියා ගන්න. Eaten. දැන් මලිය යන්න එපා. Eaten. ආ බලන්න present tense එක එකක් past tense එකක් past participle තවත් එකක්. අපි දැන් තව වචනයක් ගත්තොත් මේ වගේ මොනවා තව වචන ආ play මට කියන්නේ play එකේ past tense එක මොකක්ද අතීත කාලය played p l a y e d played मेके पास पार्टिसिपल एक मुकद्द लमाई एकात प्लेड में तमाई तेरुन नतियार पोटा की माई करना प्लेड एक याने लमाई नंगों तेरुन नतियार मुद्रा हगाना ළමයි අපේ ක්‍රියාපද අපේ ක්‍රියාපද වලට දැන් අපි ක්‍රියාපදයක් ක්‍රියාපද කියන්නේ run play ඒ වගේ අපේ ක්‍රියාපද තියෙනවනේ අපි ක්‍රියාපදේ ලියනවා වර්තමාන කාලය eat කියන්නේ කනවා අපිට මේ ක්‍රියාපදේ අතීත කාලේ කරන්න ඕන නම් අපි කොහොමද ලියන්නේ eat එකේ අතීත කාලේ ක්‍රියාපදේ මේව පාඩම් කරන්න ඕන දේවල් දැන් නම් ඉන්න ඕනේ eat එකේ අතීත කාලේ ක්‍රියාපදේ ළමයි ate ate एक बार पास पार्टिसिपल फॉर्म में काफी किया ना वाला मैं eaten e a t e n हर द मेरे को पढ़ान कराना होने दे वाल मम्मी एकाई मेरे का दम मेरी क्रिया करने पर मम्मी एग्जांपल का कराने मटे क्या मेरे को तैयार ना देना द इन लम्हे माँ की बॉडी खाता है ना मटे क्या नहीं तेरे नादर है द हाँ रे ए वाके वापिस देंगा तो ने वाके वो अपने का प्ले प्ले किया ने की पास टेंस का प्लेड p l a y e d पास पार्टिसिपल का प्लेड तेरे नाद में का
Past participle. Tapi mehema table ekak miyanne. Present tense ekak api ekak igena gatta. Ara eat it. Eat eight 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 ඒ වගේම තව එකක් අපි උදාහරණයක් ඉගෙන ගත්තා play මේ වගේ මම උදාහරණ දෙකක් එක කතා කරන්නේ play ඒකේ past tense එක played played past participle එකත් played මට කියන්නේ මෙතෙන්ට යනකම් තේරුණාද නැද්ද අපි අහමු කට්ටියගෙන් ළමයි මෙතෙන්ට යනකම් තේරුණාද නැද්ද රොමන් තේරුණා තේරුණා තේරුණාද හැමෝටම තේරුණා හරි දැන් බලන්න ළමයි මේ වර්ඩ් එකේ නා past tense එකේ make a play මේ බලන්න මේ verb එකේ මේ දෙවෙනියට තියෙන play කියන verb එකේ past tense එක හැදලා තියෙන්නේ පුතේ play කියන එකටම පිටිපස්සෙන් ed එකතු වෙලා නේද දැක්කද past participle එකත් එහෙමයි දැක්කද හරි එතකොට පුතේ දැන් සමහර verbs තියෙනවා present tense එකට වඩා past tense එක past participle වගේ දේවල් හාත් පාසින්ම වෙනස්. හරිද? තවත් සමහර දේවල් තියෙනවා verb එක present tense verb එකට ed එකතු වෙලා හරි d එකතු වෙලා හරි past tense එකයි past participle එකයි හැදෙන වෙලාවල්. කිව්ව එක තේරුණාද? යහමු. තේරුණාද මං කිව්ව එක? තේරුණා මැඩම්. සමහර වචන තියෙනවා කෙලිම past එකයි past participle වෙනස් සමහර ඒවා තියෙනවා present tense එකේ verb එකට ed හරි පිටිපස්සට d හරි වගේ මොකක් හරි එකතු වෙලා past tense එකයි past participle එකයි හැදෙන වෙලාව. අන්න එහෙම verbs මම කියන්නේ පිටිපස්සට d හරි ed හරි එකතු වෙලා past tense එකයි past participle එකයි හැදෙන verbs අපි කියනවා regular verbs කියලා. තේරුණාද නැද්ද? व्हाइट बोर्ड स्क्रीन शेयर कर ला මේ මේක ලියා ගන්නකෝ මෙන්න මේ ටේබල් එක ලියන්න එපා verbs කියලා මේ දෙක ලියාගෙන ඊට පස්සේ ආයි චූටි මාර්තුකවල් ලියා ගන්න regular verbs කියලා වෙනම ඊට පස්සේ මම දාන්නම් ලියන්න ඕන එක chat එක නදු නෝට මොකදන්ද ප්‍රශ්න තියන්නේ
ඔයාලට පෙනෙන දාමයි මම ටයිප් කරලා තියෙන එක past tense verb and past participle form of the verb can be formed by adding d or ed to the present tense verb again regular verbs කියලා topic එක ලියලා ඔය කැල් ලියා ගන්න ඕනේ regular verb එකක් කියන්නේ present tense එකේ තියෙන verb එකට පිටිපස්සට d or ed එකතු කරලා past tense එකයි past participle එකයි හදා ගන්න පුළුවන් verbs වලට එක මන ලියන්න බෑ regular verbs යටතේ ලියන්න බලන්න හරිද ඒක ලියලා අපි ලියමු නේද උදාහරණ ටික මොනවද අපිට ලියන්න පුළුවන් උදාහරණ එතන මේකක් තියෙනවා play played දැන් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ටේබල් එක ඇඳ ගන්න present past participle play played played තව ගත්තොත් ask අහනවා ask past එක asked asked past participle asked cook cook ke past tense cooked cooked past participle ut cooked ma tamai cook past participle ut cooked ada kiyanne me uganna podige therunada nadda තේරුණාද නැද්ද ළමයි තේරුණාද එන්න මඩම් තේරුණා ඩීජේ හරි තේරුණා තේරුණා මඩම් තේරුණා ඩීජේ හරි මේ උදාහරණ තුන ලියලා ආ listen එක listened ed ඒකත් regular verb එක listen good very good teacher yes අර ඡේද ලියලා මොකද්ද ලියා ගන්න කිව්වේ පස්සේ ඒක ලියලා ඉවර වෙලා අර වාක්‍ය මම අර දුන්න සෙන්ටෙන්ස් එක වයිට් බෝඩ් එකේ ඒක ලියලා මෙන්න මේ ටේබල් එක ලියා ගන්න. මේ උදාහරණ තුනක් තියෙනවා මෙතන. පේනවද? regular verbs තුනක්. ask, play, cook මේ ටේබල් එක ලියා ගන්න. තේරෙනවද? yes teacher. හරි මේ තුන ලියලා ඔයාලා උදාහරණ තව දෙකක් තනියෙන් ලියන්න ඕනේ. ලියන්න බලන්න ඉක්මනට. ලියන්න බලන්න. regular verb එක ලියලා past tense එකයි past participle එකයි ලියන්න ඕනේ. ඒ වගේ දෙකක් ලියන්න බලන්න. words දෙක, regular verbs දෙක.
very good. Cut එක හාලා තියෙනවා. ළමයි cut එකේ past tense cut past participle cut. එතකොට ඒක regular verb එකක් වෙන්නේ නැහැ. Very good. Put එකත් එහෙමයි. Put put put. Run එකේ past tense එක මොකක්ද? ED එකතු වෙලාද හැදිලා තියෙන්නේ run එකට? Runද? Hashini regular verb එකක්ද? Regular verb සිතරක් ලියන්න ඕනේ. ED එකතු වෙලා past tense එකයි past participle එක හැදිලා තියෙන වෙලාව. ඉක්මන කරන්න බලන්න. लिए इवर वैचा रेसा कर बल ओके शैल वी डिस्कस हर अभी बलम बल कटी उदाहरण 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 वेरी गुड लुक लुक उदाहरण उदाहरण අපි දැන් කතා කරන්නේ regular verbs ගැන මුලින්ම regular verbs ටිකක් දාන්න දැන් ඔය දාලා තියෙන උත්තර බලන්න help her help helped help මේ regular verbs go දාන්න පුළුවන්ද go එකේ past tense මොකක්ද gone නේ went එතන එක වෙනම වචනයක් watch hari watch watched watched ඒ වගේ හරි ළමයි regular verb එකක් කියන්නේ අනිවාර්යම regular verb නෙමෙයි regular verb එකක් නං past tense එකේ පිටිපස්සේ ed හරි d හරි එකතු වෙලා present tense එකේ මේ වචනේම පිටිපස්සේ d හරි ed හරි එකතු වෙලා තමයි past එකයි past participle එක හැදෙන්න ඕනේ. එතකොට අපිට හැම වචනේම දාන්න බෑ. regular verbs ඇටතට. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? මම දැන් තේරුණාද නැද්ද කියලා? ඔකේ. දැන් අපි ඉගෙන ගමු regular verbs. Write down the topic regular verbs. මාර්තකාවල ලියාගනි regular verbs කියලා. Irregular verbs කියුවාම ළමයි regular verbs. Verbs කියුවාම regular verbs, irregular verbs කියලා දෙකට බෙදෙනවා. regular verbs කියන්නේ අපිට දීලා තියෙන verb එකට present tense එකේ දීලා තියෙන verb එකට පිටිපස්සට ed හරි d හරි එකතු කරලා past tense verb එකයි past participle verb එකයි හදාගන්න පුළුවන් verbs වලට දැන් උදාහරණයක් විදිහට මේ look කියන වචනේ ගත්තොත් past tense එකේකේ looked ළමයි ed එකතු කරලා මේ බල look කියන එකේම ed එකතු කරලා තමයි past tense එක හැදිලා තියෙන්නේ past participle උත් එහෙමයි help එකේ helped p e d help වචනට e d එකතු වෙලා clean ගත්තොත් clean කියන වචනේ ගත්තොත් මොකද්ද past tense එක හැදෙන්නේ cleaned e d එකතු වෙලා පිටිපස්සට මේකටත් clean මේ වගේ පිටිපස්සට e d හරි d හරි එකතු වෙලා past tense එකයි past participle හැදෙන verbs තියනවා නම් ඒවට තමයි අපි කිව්වේ regular verbs කියලා
තේරුණාද නැද්ද? නදුන් දැන් හරිද? තේරුණාද නැද්ද? එතකොට අනි අපි දැන් ගත්ත මේ වගේ දේ ඉරගියු. අපි දැන් ගත්ත මේ වගේ වචනය. ඔය ඔයගොල්ලන්ගේ උදාහරණත් එක මම ගන්නවා. ආ සී සී සෝ සීන් බලමු. සී. සී එකේ past tense එක ළමයි සෝ. past participle එක සීන්. බලන්න මේකේ present tense verb එකට ed එකක් එකතුලාද past tense එක හැදිලා තියෙන්නේ නැහැ past participle එකත් එහෙම නෙමෙයි එතකොට ළමයි මෙන්න මේ වගේ වචන වලට මේ වගේ verbs වලට අපි කියනවා irregular verbs ඒ කියන්නේ පිටිපස්සට present tense එකට ed එකක් වෙලා නෙමෙයි past එකයි past participle එකයි හැදිලා තියෙන්නේ තේරුණාද නැද්ද? උදාහරණ තව මොනවද? ඩු ඩු කරනවා ඩිඩ් කළා ඩන් मैं මොනවද කෙවින් මේ sword sawn sad මොකක්ද මේ verb එක බලන්න ඕකේ present tense එකට ed එකතු වෙලාද කියලා මේ past tense එකයි past participle එකයි හැදිලා තියෙන්නේ චුට්ටක් බලන්න එතකොට හරිද work කියන එක මේකට ගන්න පුළුවන්ද work එකේ past tense worked පිටිපස්සේ ed එකතු වෙලා. එතකොට ඒක irregular නෙමෙයි ඒක regular. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද කියන මට? I will unmute you and ask. Yes, ළමයි තේරුණාද නැද්ද? තේරුණාටි. තේරුණාටි. හරි. Then write down the topic irregular verbs කියලා topic එක ලියාගෙන මෙන්න මේ වගු ඇඳ ගන්න. තේරුණාද? ඉක්මනට irregular verbs කියලා මාර්තුකාව ලියා ගන්නවා මේ වගු ඇඳ ගන්න. ඔව්. දැන් බලන්න. ඒතර irregular verbs අටතර අර past tense එකයි past participle එකයි මේක පිටිපස්සේ ed එකතු කරලා නැති ඕනෑම එකක් එකතු කරන්න පුළුවන්. cut උනත් පුළුවන්. cut එකේ මොකක්ද? cut එකේ past tense එකත් cut past participle එකත් cut. ඒ ඔක්කොම irregular. irregular verbs. This is the not. irregular verbs කියලා ලියුවා. ආ irregular verbs වලට ඔයාලා not එකක් ඕනේ දෙයක්. I will give you a not. මේකෙම පොඩ්ඩක් කියනව not එක දෙන්න. මෙතන cannot කියලා දාන්න. can එක cannot. cannot. Past tense verb and past participle form of the verb cannot be formed by adding d or ed to the present tense verb. ඒ කියන්නේ present tense verb එකට ed එකතු කරලා past tense එකයි past participle එකයි හදන්න බෑ. මෙතන seen නෙමෙයිනේ. මේක පිටිපස්සේ බාන ed හරි d හරි එකතු කරා මෙහෙම එකක් නෙමෙයි නමයි යන්නේ past tense එක වෙනම වචනයක්.
තේරුණාද නැද්ද? Irregular verbs කියලා ලියාගෙන ඔය white board එකේ තියෙන ඔය display එකේ screen share කරලා තියෙන note එක ලියාගෙන මෙන්න මේ table එක ඇඳලා win won won very good sit sat sat ekama irregular verbs good lamai ugannapu therunada ada oh teacher oh madam yeah. okay oh teacher hari lama table ekak andagena iwarada हेलो ओ रन की ने का इरेग्युलर वर्ब चढ़ते लिया ने पुलवा रन 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 आ रन ने का गातो रन ने के पास्ट टेंस रन पास्ट पार्टिसिपल रन 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 ये वाली याने पुलवा इरेग्युलर वर्ब चढ़ Right, wrote, written, ये वागे, very good. हरे लमाए, अपि ये नंग अदर, हरे, मटे क्या ने लमाए हम औरत महोदय में तेरुना द. Teacher, हरे, लमाए अपि ये नंग अदरे पांती ना वत्ते मो. No, madam. तेरुना madam. हरे, अपि ये नंग अदरे पांती ना वत्ते मुलामाए. हरे द, good night all. Hi, boy. Hi, Bhavan teacher. Bye.